තා පුළුල් සන්ධානයක් අදන ඔබ දැක්ක හම්බන්ඳට ජනතාව. අපි දැකපුදේ තමයි ජනතාවට විශාල අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ දේශපාලන වේදිකාවක් ගොඩනගන්න. ඒක තමයි අපි හම්බන්තොටින් දැක්කේ. අපි ඉතින් මං හිතන්නේ IMF ඒ සහනේ ලැබීම ඉතාම වැදගත්. ජනතාවට කිරිබත් කෑම කෙසේ වෙතත් අඩුම ගානේ බත්හරි කාලා ඉන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙනවා. ඉතින් අපි නෙමෙයි හැම දේශපාලන පක්ෂයක්ම දැන් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල තුලත් කියන්නේ IMF එක ඒගොල්ලන්ට IMF නැතුව ඒගොල්ලෝ ආණ්ඩුවක් ගත්තත් යන්න බෑ කියලානේ. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒකත් එක්කලා අපි රටක් විදිහට මුණ දීපු අභියෝගවලට මම හිතන්නේ ඒ ලැබිච්ච සහයෝගේ රටක් විදිහට මේ වෙලාවේ වැදගත්. ඒ කියන්නේ මේ වාරිකේ සම්මත වීම ඔබතුමාට හිතන්නේ හොඳයි. හොඳ වේද? දැන් සම්මත වුණා කියන්නේ ඔන්න මේ වාරිකේ සම්මත වීම අපි IMF එකෙන් ගිහිල්ලා අපිට සහයෝගය ඉල්ලුවා නම් ඒ ඇරෙන්න වෙනත් විකල්පෙකුත් මේ රටේ තිබුණේ නැත්තම් සියලුම විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇවිල්ලා තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළත් තුළ IMF එකත් එක්ක ගමන් කරන්න වෙනවා කියලා පිළිගන්නවා නම් මං හිතන්නේ එතනින් එහාට මේ ලැබිච්ච එක ගැන අපි අගය කරනව ඇරෙන්න වෙන මොකද්ද කියන්නේ තියෙන්නේ. හැබැයි විපක්ෂයේ දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණේ කියනවා මේ මේක පස්සේ පසුතැවෙන්න වෙයි කියලා මේවා ලබාගෙන නෑ. මම හිතන්නේ ඔවුන්ටුත් මම දැක්කා ඒ නායකයින් ආපු වෙලාවෙත් දැන් රූපවාහිනී වැඩසටහන් වලදී අය බොහොම පැහැදිලිව කිව්වා අපේ බලයක් යටතේත් අපිට මේ ගැන IMF එක ගැන හිතන්න වෙනවා මේ තියෙන යථාර්ථය ඇතුළේ කියලා. අපි සන්ධානය ගොඩනගන ක්‍රියාවලියේ ඉන්නේ. අපේක්ෂකය අපිට තීරණය කරගන්න පුළුවන්. කොහොමත් අපි සහයෝගය දෙන අපේක්ෂකය තමයි මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ. මොකද අපි ඉතා පුළුල් සන්ධානයක් හදන ඔබ දැක්ක හම්බන්තොට ජනතාව. අපි දැකපු දේ තමයි ජනතාවට විශාල අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ දේශපාලන වේදිකාවක් ගොඩනගන්න. ඒක තමයි අපි හම්බන්තොටින් දැක්කේ. අපි රට පුරා ඒ ගමන ගෙනියනවා. අපේක්ෂක අපි පස්සේ තෝරමු. තව ජනාධිපතිනට කල් තියෙනවානේ. අපේක්ෂකයෝන්ට වඩා වැදගත් වෙන්නේ ජනමතය. ජනමතය තියෙනවා නම් ජනතාව අද බලනවා ජනාධිපතිවරණ අපේක්ෂකයා වගේම මේ රට කරන්න පුළුවන් ප්‍රායෝගික මිනිස්සු ටිකක් එකතු වෙනවද කියන එක. ඒකත් ඉතාම වැදගත්නේ. එහෙම ප්‍රායෝගික මිනිස්සු ටිකක් එකතු කරන සන්ධානයක් තමයි අපි ගොඩනගන්නේ. ඒක තුල අපිට අපේක්ෂකයාව ජයග්‍රහණය කරන්නත් අපි කොහොමවත් ගන්නේ ජයග්‍රහණය කරන අපේක්ෂකෙක් ජනමතයක් තියෙන අපේක්ෂකෙක්. එහෙම නැතුව නිකම් මේ කවුරු හරි ගෙනල්ලා දාලා මේ ජනාධිපති කරනවා කියලා යන ඒ විහිළු කරන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම මේ තීරණ ගත්තේ නිවැරදිව. පොහොට්ටුව මම හිතන්නේ ඒගොල්ලෝ අපේක්ෂකෙක් දානවා කියලා අපි බලමුනේ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. නෑ ඒගොල්ලෝ දානවා කියලා කියනවා. මම හිතන්නේ ඒක ඒ පක්ෂයේ තීරණය කරන්න ඕන වැඩක්. එතුමා මම හිතන්නේ එතුමාගේ දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියයි. ඒක අපි ඉස්සරහ බලමු. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා තාම අපි ඒක ගැන කතා කරේ නැහැ. හරි හරි.